பாட்டி கத்துக்கிற உத்தம தேசனா. ඉතින් සෝවාන් ඵලය ලබා ගැනීමට උදව් වන ධම්මාන ධම්ම ප්‍රතිපදාව කිච්චිය විස්තර කරන්න කියන්නේ මේක තෝරා ගන්න සෝවාන් ඵලයට උදව් වෙන්නා වූ දේ මොකක්ද කියන එක ධර්මයයි අනුධර්මයි තෝරා ගන්න. දැන් බණහන වෙලාවට ඕලඟ ධර්මයේ නැද්ද? පාණාති පාතෝ වික්කවේ අධම්මෝ පාණාති පාතා වීරමණී ධම්මෝ. ඒ වගේම අදින්නාදානා වීරමණී අධම්මෝ අදින්නාදානා වීරමණී ධම්මෝ. මේ දස අකුසලයේ මහත්කම ධර්ම දස අකුසලයේ කිරීම අධර්ම. දැන් ධර්ම විරුද්ධ ප්‍රතිපත්තිය මොකක්ද? ධර්මයට අනුකූලව දැන් මේ බණහන වෙලාවේ දස අකුසලයේ පිළවඳ තියෙනවද? ප්‍රාණඝාත චේතනාවක්, අදත්තාදාන චේතනාවක්, කාමමිත්‍යාචාර චේතනාවක්, මුසාවාද පිදුනාවද, පරුසාවාද සම්පප්ලාප චේතනාවක්, අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි කියන මේ දස අකුසලයේ සම්බන්ධ කිසිම චේතනාවක් පහළ වෙනවද මේ වෙලාවේ? එහෙනම් දැන් ඉන්නේ අධර්මයේද ධර්මයේද? අන්න බලන්න කල්පනා කරලා. එතන ඊන අනුකූල වන්නා වූ ඒ ධර්මයේ දස අකුසලයෙන් විදිලා දස කුසලයේ පිහිටන්ට යම්කිසි මග කාර්ය මාර්ගයක් අනුගමනය කරනවාද? ඒ සියල්ලම ධර්මයේ පිහිටීමට අනුකූල වෙන ධර්ම. ඒකෙන් හේතු වෙන්නේ කවදාවත් අධර්මයේ තියාම නෙවෙයි ධර්මයේ තියාම නා. ඒවා සියල්ලම අනුධර්ම. ඉතින් ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ දැන් මේ මොහොතේ ඉන්නේ ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ. සද්දා සත්පුරුෂ සංසේවනේ ලැබුණා නම් සද්ධාර්ම ශ්‍රවණේ ඇහෙනවා නම් යෝනිසෝ මානසිකාරයේ ධර්මානුකූලව මෙනෙහි කිරීමෙන් ඒ ටිකත් එනවා නම් දැන් ඉන්නේ ධර්මා ධම්ම ප්‍රතිපත්තියේ නම් සතර සෝතාපට්ටි අංග දැන් තියෙනවානේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.